ජනාධිපති වරණේදී නාමල් රාජපක්ෂ මහතාට සහාය ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සිදු කෙරුණා. එම අවස්ථාවට එක්විමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා. මෙහිදී පොදුජන පෙරමුණ වෙනුවෙන් ඒ මහලේකම් නීතිඥ සාකර කාරියස මහතා ගිවිසුමට අත්සන් තැබුවා. අනෙක් පාර්ශ්ව වෙනුවෙන් හබරාදු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක තිසර ගුණසිංහ මහතා අත්සන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හපුතලේ සංවිධායක උදිත ලොකුබණ්ඩාර මහතා ඇතුළු දේශපාලන නියෝජිතින් කීප දෙනෙකුම මෙම අවස්ථාවට එක්ව සිටියා. මට තියෙන්නේ පිළිගැනීමේ කතාව. මේ පිළිගන්න වෙලා තියෙන්නේ නිකන් අර කසාදයක් කරලා වෙන ගෙදරකට ගිහිල්ලා පදිංචි වෙච්ච අයියා ආයේ ගෙදර ආපු දවසට අපි පිළිගැනීමේ කතාවක් දෙනවා වගේ පොඩි කොහොමද කරන්නේ කියන එකක්. මෙතන පිළිගන්න කෙනෙක් නැහැ. මම මේ පක්ෂයට වැඩ කරන්න පටන් ගත්තේ 2005. මගේ ජීවිතේ පළවෙනි ඡන්දය මම පාවිච්චි කරේ බුලත්කොළේ. මහින්ද රාජපක්ෂ ජනාධිපති. අද නූතන යුගයේ ඉන්න වාමවාදී දේශපාලන කඳවුරේ ඉන්න සියලු දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමඟ අත්වල් බැඳගත්තේ මහින්ද රාජපක්ෂ කෙනේ ශ්‍රේෂ්ඨ නායකත්වයට. මෙතන ශ්‍රී ලංකාකාරයා කවුද? පොහොට්ටුකාරයා කවුද කියලා අපිට හොයන්න විදියක් නැහැ. ඔක්කොම නියෝජනය කරේ එකම කඳවුර. ඒ තමයි ශ්‍රී ලාංකීය කඳවුර. සියලු ශක්තිය ධෛර්යය ලබා දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නාමල් රාජපක්ෂත් එක්ක හිටගන්නවා කියන පණිවිඩය අද අපිට ඔබ තමුන්වහන්සේ දෙන්න දෙන්නේ. ශ්‍රී ලංකා පොත්ජල පෙරමුණ ගොඩනැගීම හුදෙක් ප්‍රතිපත්තිමය කාරණයක් මිසක් පුද්ගලයෙක් හෝ පක්ෂයක් එක්ක තිබිච්ච පෞද්ගලික අමනාපයක් නෙවෙයි. අපි ජයග්‍රහණ කෙරුවා. ඒ වගේම කුමන්ත්‍රණයෙන් අපු වැට්ටුවා. කෙසේ වෙතත් අපි ප්‍රතිපත්තිමය වශයෙන් නොපිළිගත්තත් ඒ වෙලාවේ සිදුවීම් මත අපි යම් සන්දානගත වීමක් සිද්ධ වුණා. ඒ අනුව අද මම විශ්වාස කරනවා මේ රටේ දේශීය චින්තනය කේන්ද්‍ර කරගත් රටේ ඒකීයත්වය සුරක්ෂිත කරන්නත් මේ රටේ අපි විශ්වාස කරන සංස්කෘතිය ආරක්ෂා කරන ගමත් දේශීය ආර්ථිකය කේන්ද්‍ර කරගත් ආර්ථික වැඩපිළිවෙළ තියෙන එකම බලවේගයත් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ ප්‍රමුඛ දේශපාලන බලවේගය කියන එක මම මහත් වගකීමකින් සතුටෙන් ආඩම්බරෙන් ඔබ තමුන්නාසලා හැම ප්‍රකාශ කරනවා. පැහැදිලිවම අපි මේ රටේ ණය ගෙවන්න පුළුවන් රැකියා උත්පාදනය කරන්න පුළුවන් ආර්ථික ප්‍රතිපත්තියක් තුළ මේ රට ඉදිරියට රැගෙන යා හැකියි කියලා දැඩි විශ්වාසයක් සහ ප්‍රායෝගික වැඩපිළිවෙළක් තියෙන කණ්ඩායමක්. අද අත්වැල් බැඳගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොටසක්වත් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණවත් නෙවෙයි. අද අත්වැල් බැඳගත්තේ අපි විශ්වාස කරන දේශපාලන කඳවුර නියෝජනය කරපු එක මතයක ඉන්න දෙපිරිසක් එක අරමුණකට මේ මැතිවරණ කාල සීමාව තුළ වගේ ඉදිරියට අපි විශ්වාස කරපු ප්‍රතිපත්තියන් රකින්න ගන්න උත්සාහයක් විදියට මේ උත්සාහය දකිනවා.